ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්තේ සිරස්තල වෙත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමාගම් වලින් අල්ලස්ගත් හැටි ඇමරිකානු වාර්තාවක් කියයි ලයිට් බිලවත් ගෙවන්න බැරුව දහදුක් විඳින මැති ඇමැත්තන්ලා අදත් යන්නේ අවුරුදු 5-6 පරණ ප්‍රාඩෝ ලෑන්ඩ් ක්‍රූසර් වලයි මේ පරණ වාහනවල ගිහින් 48ට පෙර රට කොහොම ගොඩ ගන්නද කියලා අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව සිතන ආකාරය පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය වසරේදී සමීක්ෂණයක් සිදු කළා ඒ සමීක්ෂණ වාර්තාව යලිත් සිහිපත් කිරීම වටිනවා මේ වෙරිටේ රිසර්ච් 2023 පාස්කු සමීක්ෂණ වාර්තාවයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. එය හෙට සහ අනිද්දා යන දිනවලත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ප්‍රහාරය පිළිබඳ ජනතාව දරන්නේ කුමන අදහසක්ද යන්න පිළිබඳ වෙරිටේ රිසර්ච් ආයතනය 2023 ඔක්තෝබර් මාසයේදී සමීක්ෂණයක් සිදු කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ නොනවතින පාර්ලිමේන්තු විවාද පිළිබඳ නැවතත් සමාජය තුළ කතාබහක් ඇතිව තිබෙන පසුබිමක මෙම සමීක්ෂණ වාර්තාවේ ලද ප්‍රතිඵල පිළිබඳ යලිත් ඔබව දැනුවත් කරන්නට අපසිතුවා මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බව සඳහන් කර තිබුණා යොදාගත් නියදියෙන් 30%ක් සඳහන් කර තිබුණේ දේශීය දේශපාලන බලවේග සමග කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි 23%ක් සඳහන් කර තිබුණේ දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙකම සමග කටයුතු කරන ශ්‍රී ලාංකික අන්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කළ බවයි අන්තරායකර විදේශ බලවේග සමග කටයුතු කළ ශ්‍රී ලාංකික අන්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට 8%ක පිරිසක් සඳහන් කර තිබුණා කිසිදු මතයක් දැක්වීම ප්‍රතික්ෂේප කළ පිරිස 39%ක් ලෙසයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වුණේ. ශ්‍රී ලංකා රජය සහ ඊට සම්බන්ධ නියෝජිතයින් මානව හිමිකම් කඩකර ඇති ආකාරය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙනවා. මුදල් හිගය ගැන පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම ගැනද මේ වාර්තාවේ සඳහන්. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ කම්කරුවන් පිළිබඳ කාර්යාංශයයි මේ වාර්තාව නිකුත් කර ඇත්තේ ඒ 20/23 වර්ෂයට අදාළවයි. මෙම වාර්තාව පෙන්වා දෙන්නේ නීති විරෝධීව සාහසික සහ කුරිරු ලෙස ඝාතනය කිරීම් වදහිංසා පැමිණවීම් අමානුෂික සහ අවමන්සහගත ලෙස දඬුවම් කිරීම් ජීවිත තර්ජන කිරීම් අත්අඩංගුවට ගැනීම් සිරගත කිරීම් රඳවා තබා ගැනීම් ආදිය රජය සහ ඊට සම්බන්ධ නියෝජිතයින් සිදු කර ඇති බවයි. එමගින් මානව හිමිකම් කඩවීම් පිළිබඳව 20/23 වර්ෂයේදී දිගින් දිගටම වාර්තා වී ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙනවා. පොලිස් අත්අඩංගුවේ සිටියේදී සිදු වූ මරණ පිළිබඳවද මෙම වාර්තාවේහි සඳහන්. මේ සියල්ලම එකම රටාවකට අනුව සිදු ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙනවා. සැකකරුවන්ව අපරාධ ස්ථාන වෙත රැගෙන යාමේදී ඔවුන් පැන යාමට උත්සාහ කිරීම හෝ පහර දීමට උත්සාහ දැරූ බව පවසමින් ඝාතනය කිරීම බොහෝ විට නිරීක්ෂණය වූ බවයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. එසේම මුදල් හිඟයක් ගැන පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම ගැනද මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා. රජයේ සේම රජයේ නිලධාරීන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන අයව අත්අඩංගුවට ගැනීම ගැනද මෙම වාර්තාවේ සඳහන්. ඔවුන්ට දඬුවම් කළද රජයේ දූෂණවලට සම්බන්ධ අයට දඬුවම් ක්‍රියාත්මක කිරීම සිදුව නැති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. 20/23 වර්ෂයේදී රජයේ බොහෝ දූෂණ හා වංචා සිදුව ඇති බව මේ වාර්තාව මගින් පෙන්වා දෙනවා. රේගු නිෂ්කාශනය කිරීමේ සිට රජයේ ප්‍රසම්පාදනය දක්වා ජාත්‍යන්තර සමාගම් වලින් අල්ලස් ගැනීම් වාර්තා වී තිබෙන බවද මෙම ඇමරිකානු වාර්තාවෙහි සඳහන්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 493 වැනි ටෙලිවැකිය
පාස්කු ප්‍රහාරය ගැන මේ අදත් වාද විවාද නේද? පාර්ලිමේන්තුවේ අද සිට දින තුනක යලිතු විවාදයක් පැවැත්වෙනවා පාස්කු ප්‍රහාරය ගැන. දැන් මේ වන විට පාස්කු ප්‍රහාරය ගැන දින 11ක් විතර ඔය පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා තියෙනවා. හොඳේ අඩුම ගානේ මේ දින 11ක වාද විවාදවලට රුපියල් කෝටි 13ක් විතර, හරිය රුපියල් කෝටි 13ක් විතර වියදම් වෙන්නම ඕනේ. හොඳේ ඒ නිසා ආයේ මේ 3 දින විවාදයෙන් පස්සේ ඕන් මේ මහමොලකරු එහෙම අල්ලගන්නව එහෙම නෙවෙයි. හොඳේ නේද? විවාදයෙන් පස්සේ අල්ලගත්තොත්, හරිය ඔය විවාදයෙන් පස්සේ මහමොලකරු අල්ලගත්තොත් ටෙලිවිකේටත් කියන්ට මතකනේ නේද? මහමොලකරු අල්ලගන්න මේ හරියට අපි ගෝඨාභය ජනපති කලා වගේ කියලා උපහරණයක් එහෙම අපි කිව්වා නේද? ඒ වගේමයි මේ සරත් වීරසේකර මහමොලකාරයව ඇල්ලුවා වගේ කියලා උපහරණයක් දාගත්තත් ඉතින් වරදක් නෑ. හොඳේ ඊළඟට තව තියෙනවා ඉතින් ඕනේ නම් ඒ වගේ කතා. අර්ජුන් වෙඩිමට ගිහින් එනකන් බලන් ඉන්නවා වගේ නේද? ඇයි මේ මහබැංකු හොරු හිරේ ගියා වගේ විවාද කරලා මහමොලකරුව අල්ලගත්තා හොයාගත්තා වගේ කියලා ඔන්නම් ඉතින් අලුත් උපහරණයක් ඔය මේ 3 දින විවාදයෙන් පස්සේ එකතු කරගන්නත් පුළුවන්. හොඳේ අමතක වුණානේ තව අලුත් උපහරණයක් තියෙනවා. අනේ දහ දුක් විඳින රටේ ජනතාවත් එක්ක හොඳටම දුක් විඳින මැතිය මැත්තන්ලා වගේ කියලා. හරිද? ඒ කියන්නේ දහ දුක් විඳින ජනතාවත් එක්ක හොඳටම දුක් විඳින මැති ඇමැත්තන්ලා වගේ කියලා. හරිද? ඔවුනේ. දැන් මේ වන විට රටේ ජනගහණයෙන් 158ක්, හොඳේ 158ක් දුප්පතුන් වෙලා කියලා අලුත්ම ලෝක බැංකු වාර්තාව, හරිද, මේ ඊයේ පෙරේදා ආපු ලෝක බැංකු වාර්තාව පෙන්වලා දෙනවා. රටේම ඉන්නේ 2,25,00,000යි, ඒකෙන් 158ක්ම දුප්පතුන් වෙලා. හරි, අපි නෙවෙයි කියන්නේ, හොඳේ ලෝක බැංකු වාර්තාව. හොඳද? ඊටවත් වඩා ඉතින් නේද 127කට විතර කන්ට නෑ කියලා පිළිගත්තේ කවුද? රටේ පාලකයනේ නේද? ඒ නිසානේ රටේ පාලකයා 127කට විතර හාල් කිලෝ 10 ගානේ නේද මාස දෙකක් කන්ට කියලා හාල් කිලෝ 20ක් බෙදන්නේ. එහෙව් රටක ඉතින් මැති අමත්තන්ලා විතරක් සැපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ නේද? උන්දලට කොච්චර අමාරුකම් ඇද්ද ඈ? ඒ උන්දලට මොනතරම් අමාරුකම් ඇද්ද නේද අප්පා? ඒක හොඳටම තේරුනේ මේ ඊයේ ඔය මහින්ද අමරවීරගේ ලයිට් බිල එළියට ආවට පස්සේ. හරිද? මිනිස්සයාට ගෙදර ලයිට් බිලවත් ගෙවා ගන්න විදියක් නැති තරමට දුකට වැටිලා. හරිද? අනික ඉතින් ඔය කියන තරම් ලොකු ගානකුත් නෙමෙයි. හරිය, ලොකු ගානකුත් නෙමෙයි මේ ලයිට් බිල. රුපියල් 120,000ක් විතර වගේ මාසෙට. හරිද? ඒකක 1000ක් විතර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකක 1000ක්. හොඳේ, මං හිතන්නේ අධිආරක්ෂිත කලාපයක තමයි ඔය නිවස පිහිටලා තියෙන්නේ. එක්කෝ අලිවැටක් ගහලා තියෙනවා ගොයම බේර ගන්නට අධිආරක්ෂිත කලාපේ. එහෙමත් නැත්නම් ඉතින් අලි බය කරන්ට ලොකු මේ ලයිට් ගහලා ඇති නේද? සමහර වෙලාවට ගෙදර වීමෝලක් දාගෙනද දන්නේත් නැහැ. කොහොම වුණත් ඒ ලයිට් බිල ගෙවලා තියෙන්නේ අමාත්‍යංශයෙන්. ඇමතිතුමාට කොච්චර අමාරු වුණත් උන්නේ ඒ වුණාට කියලා තියෙනවා මාසයකට ලක්ෂය පැනලා එන බිල මමම ගෙවන්නම් කියලා. හරිද? උන්නේ එහෙම කියලා තියෙද්දිත්, يعني උන්නේ කියන්නේ මේ අමරවීර ඇමතිවරයා එහෙම කියලා තියෙද්දිත් ඒකවත් තේරෙන්නේ නැති පෞද්ගලික ලේකම් අත්වැරද්දකින් ඒ බිල අමාත්‍යංශ මුදලින් ගෙවලා දාලා නේද? අනේ වගේ පෞද්ගලික ලේකම්ලා නේද සියලු මැති ඇමැත්තන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොම වුණත් නේද? උන්දලගේ ලයිට් බිල් මෙහෙම අත්වැරදීම් වගේ ගෙවලා දැමේවා, ගෙවලා දැමේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? ඇමතිවරුන්ගේ දුක් වේදනා සියලු බිල් හිරුදුටු පිණිසේ නිමේවා නේද? පොඩි එවුන්ට මේ කවුරු පිනට දුන්නත් ගුල්ලෝ සහිත හාල් නොලැබේවා. අය වාක්‍ය මේකට අදාළ නැහැ නේද? හිඟන්නන්ට කොහින්ද උණුපත් කිව්වසේ උඹලා අපිට කියන්නේ ළමයින්ට මේ නිකන් ආහාර දෙනවට අමතරව මේ හැම් සොසේජස් කුකුල් මස් චීස් බටර් දෙන්න කියලාද නේද? ඒවා ඉති අපේ ළමයින්ට විතරයි දෙන ගුල්ලෙක් එක්ක කාලා හිටහල්ලා නේද? ඕ පසුගිය කාලේ ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ ගුල්ලෝ හාල් තියා මුකුත් නැතුව අගේට පෝලිම්බල හිටියේ නේද? අනික මේ හාල් ජනපතිගේ හාල් කිලෝ 10ට අයිති නෑ. මේ හාල් මේ අපිට නිකන් ලැබුණා පරිප්පුත් එහෙමයි. හොඳේ, එහෙව් එකේ එනවා මෙතන නිකන් ලැබුණු අස්සයාගේ දත් ගනිනා වගේ හාල්වල පරිප්පුළු ගුල්ලු බලන්ට නේද? අනික ඉතින් මේ අපි දන්නේ අපි විඳින දුක ජීවත් වෙන්න අවුරුදු 3-4කින් අලුත් වාහනයක් ලැබුණේ නෑ. මේ තියෙන ප්‍රාඩෝ ලෑන්ඩ් ක්‍රූෂර් වල යනකොට කොඳු නාරටිය රිදෙනවා. ඒකයි අපි මේ දැන් ඉතින් මේ අලුත් වාහනයක් ඉල්ලන්නේ. අපිට ඡන්දෙට ගමට යන්නත් තියෙනවනේ නේද? අර කවුදෝ මන් දන්නේ ගෙනල්ලා තියෙන අදිසුකෝග්බෝගී වාහන සෙට් එක නේද? වාහන 112ක්ද කොහෙට තියෙනවලු කෝටි 700ක් විතර වටින. අපිටත් දෙන්නකෝ.
ඔන්න මේ අපීල්ව කියලා අපියෝ ගාව ගන්න එපා. මේවා මේ ඉටිස්සෙල්ලා ගෙනල්ලා තියෙන්නේ. හොඳේ හරිද? රටටම වාහන ගෙහින්ට තහනම් කරපු වෙලාවක බදු ගෙවන්නෙත් නැතුව ලෑන්ඩ් ක්‍රූෂර්, ප්‍රාඩෝ වගේ ගෙන්නපු මේ උන්දලා උල තියන්ට ඕනේ නේද? ඒ ගමන් ඒ වාහන ටික අරගෙන මේ අපිට බෙදලා දුන්නත් පව් නෑ. අනික ඉතින් අපේ 225න් 150කට විතර දූෂණ චෝදනා තියෙනවා කියලා සංවිධාන 10ක්ම මේ ඊයේ පෙරේද කියලා තිබුණානේ. ඒ කියන්නේ පොලිසිය වලට බලපෑම් කිරීම, සුරාබදු බලපත්‍ර ලබා දී මුදල් ගැරීම, නීති විරෝධී පුද්ගලයන් ආරක්ෂා කිරීම, කොන්ත්‍රාත්වලින් ගසා කෑම නේද? රාජ්‍ය මුදල් අයථා පරිහරණය ඒ චෝදනා අතර ප්‍රධානයි. හැබැයි ඉතින් එක චෝදනාවක් නම් බොරු. හොඳේ, පොලිසිය වලට බලපෑම් කිරීම. හරිද? ඔය මැති ඇමති මන්ත්‍රීලාට ඒවා කොහෙද නේද? ඒවා කරන්න බෑ. මොකද පොලිස් ඇමතිත් එක්ක ලේසි නෑ. පොලිසියට බලපෑම් කරන්න මොන ලොක්කෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ. මම බයත් නැහැ කියලා නේද පොලිස් ඇමති නිතර කියනවානේ. ඒ නිසා පොලිසිවලට නම් කාගෙන්වත් කිසිම දවසක මේ දැන් මේ වෙනකොට බලපෑමක් එල්ල වෙන්න විදිහක් නැහැ කියලා. ඕන් එහෙනම් එහෙමත් අපි උපහැරණයක් එකතු කරමු නේද? කාටවත් බය නැති අපේ පොලිස් ඇමතිතුමා ඉන්නකන් ආයි පොලිසියට බලපෑම් නැහැ කියලා. එහෙම උපහැරණකුත් එකතු කරගමු කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ ජනාධිපතිවරයා බලයට පත් වෙන ඉස්සෙල්ලා ඉඳන්ම කිව්වේ IMF එකට අපි යන්නේ නැහැ. ගිහිල්ලා තියෙනවා දැන්. ප්‍රතිබලය මොනවද? අපි ගත්ත ණය මුදලේ කපහැරීමක් බලාපොරොත්තු වුණා. ඒක සිදු වෙලා නැහැ. අපි නියෝජනය කරන කම්කරු පන්තිය මේ රට ගිනි තියපු කම්කරු පන්තිය නෙවෙයි. අපි රට හදපු කණ්ඩායම්. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදියට අපි එළඹෙන්නේ මොන මැතිවරණයද? ඒ මැතිවරණයට අපි සූදානම්. අපි පැහැදිලිව වෙනම මැයි දිනයක් තියන්න බලාපොරොත්තුවක් නැහැ. අපට එහෙම ඇත්තම කිව්වොත් එහෙම ශක්තියක් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට ආරාධනා ලැබිලා තියෙනවා බොහෝ මැයි දින රැලි සඳහා විවිධ පක්ෂවලින් අපි ඒ ගැන සලකා බලලා ජනතාවගේ කම්කරුවන්ගේ දිනය සැමරිය යුතු නිසා හා කම්කරුවන්ට අපි අපේ දායකත්ව අඩු ගන්න අදහසකින් හරි දිය යුතු නිසා අපි සහභාගී වෙන්න වෙයි. ඒක අපි තීන්දුවක් ගන්නවා. එතකොට මහා මැතිවරණයක් ආවොත් ඇත්තටම පක්ෂ සංවිධාන වශයෙන් අද පාර්ට බැහැලා ඡන්ද ඉල්ලන්න පුළුවන් වෙන්නේ අපිටත් මාලිමාවටත් විතරයි. නමුත් මාලිමාවටත් මේ ගම් ප්‍රදේශවල එහෙම කියන බලයක් ඇත්තේ නැහැ. ඒක නගරයේ සහ සමාජ මාධ්‍යවල විතරයි ජනතා විමුක්ති පෙරමුණ තියෙන්නේ සහ වේදිකාවල. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්න තීන්දුව කායක එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවත් කොයි මට්ටමෙන් ඉල්ලුවත් අපි අපේ පක්ෂය ජයග්‍රහණී කරන මට්ටමේ ඉන්නේ. ජනාධිපති වරණේ ජයග්‍රහණී කරන්නේ අපේ පක්ෂයට පක්ෂ ක්‍රියාකාරීත්වය අනුව කියන එක පමණක් මට කියන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තාම අපේක්ෂක ඉදිරිපත් කරන්නේ කවුද කියන එක තාම ඉදිරිපත් කළා නැහැ. මොමුත් ඉදන් ආමරාජපක්ෂ මහත්මයා වුණා. ඒ සඳහා සුදුසුකම් තියෙනවා. අධිර තුලින් ණයපති යෝගත කරනින් පස්සේ විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ඉතාම ශීඝ්‍රයෙන් ඉදිරියට යෑමට සහ 2048 නෙමෙයි ඊටත් කලින් මේ ආර්ථිකය සංවර්ධිත රටක ආර්ථිකයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව අපි ඊටම පැහැදිලිව කියන්න කැමතියි. පරාජයට පත් වෙනවා කියලා තේරෙන මේ ආණ්ඩුව මාස 3යි තව අපේ ආයු කාලය කියලා තියෙන ආණ්ඩුව කොක්කෙන් හරි කෙක්කෙන් හරි වංචාව දූෂණය වැඩි ප්‍රමාණයක් කරලා දාලා මාරු වෙන්න තමයි මේ ට්‍රයි කරන්නේ. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.